සුබ දවසක් මෙක් ස්පෝර්ට්ස් වලට බොහෝ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකාව 33 වෙනි සමන්විත ප්‍රොවිෂනල් ස්පොට් එකක් නම් කරලා තියෙනවා. ඉතින් ඒ ස්පොට් එක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි අපි අද මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් විමුක්ති පළවෙනි ප්‍රශ්නේ මට තියෙන්නේ දිනේෂ් චන්දිමාල්. අතරම ප්‍රශ්න නෙමෙයි, ඒක අතරම සාර්ථකත්වයේ කතාවක්. දිනේෂ් චන්දිමාල්ව දැන් ටික කාලයකට කලින් කොන්ට්‍රැක්ට් එකක් නැති වෙනවා, ටීමෙන් එලියට් විසිනවා. එයා මොකද කරන්නේ? එයා ගිහලා එයාට ශ්‍රී ලංකා කරපු හැම තරඟාවලියම සෙල්ලම් කරලා ලකුණු අතරට එනවා. නැවතත් සංචිතයට ඔව් එක කරනවා. ඔව් හරි, අපි අපි චන්දිමාල් ගැන කතා කරොත් එහෙම අපි දැක්ක ඔහු ආමි කමාන්ඩර්ස් ලීගේ ගහනවා. ඒ හැමතරම ගහන්න පුළුවන් T20 තරඟ. ඒක මත ආමි කමාන්ඩර්ස් ලීගේ T20 තරඟවලියක් තිබ්බේ. ඉතින් ඒක ගැහුවා ඔහු. ඊට පස්සේ දැන් මෙතන SLC ඉනිටේෂන් T20 එක ගහන. අපි දැක්ක චන්දිමාල්ට පළවෙනි තරඟ දෙක අපි අර කලින් කිව්වාගේ පළවෙනි තරඟ දෙක ඔහු අසාර්ථක වුණා. මතපෙල පිටිකරු පිටේ තමයි සෙල්ලම් කරේ. නමුත් ඊට පස්සේ 3 වෙනි තරඟ සහ 4 වෙනි දවසේ පිටපිට 4 වෙනි තරඟවල පිටපිට ඔහු අරසත්ව දෙකක් ලබා ගත්තා. ඒ කියන්නේ ඕපනර් කෙනෙක් විදිහට ඇවිල්ලා ඉතින් ඔහුට මම දන්නේ නැහැ ඔහුට හැංගුණාද කියලා ඕපනින් තමයි ඔහුට හරියන්නේම කියලා. ඔහු එතන ඕපනර් කෙනෙක් විදිහට ආවා. අනිත් එක තමයි දැන් අපි අර කලින් කතා කරා වගේ මෙතන අපේ විකට් කීපින් ප්‍රශ්නයක් තියෙනවා. අපි බැරි වෙලාවක් හරි අපේ කුසල් ජනිත් පෙරේරාට එන්න බැරි වුණොත් ඔහොම සංචිතේ ඉන්නවා. ඔව් සංචිතේ ඉන්නවා, තියේ ඉන්නවා. හැබැයි බැරිවා අපි දන්නේ නැහැ ඒක තමයි. හරියටම කියන්න බෑ. ඔව් හරියටම කියන්න බෑ. බැරි වෙලාවක් හරි ඔහුට එන්න බැරි වුණත් නම් අපි කලින් උත් වීඩියෝ එකක් කරා අපි කවුද මෙතන රිප්ලේස් කරන්න ඕනේ විකට් කීපර් කියලා. ඉතින් දැන් අපිට අපි අර ගත්ත ඔප්ෂන්ස් වලින් මේ ඔප්ෂන්ස් ටික දැන් පොඩ්ඩක් අඩු වෙලා තිනවා. මොකද අපි කලින් කතා කරා සදීර ගැන කතා කරා, ලහිරු උදාර ගැන කතා කරා, කමින් මිෂාර ගැන කතා කරා. මේ කවුරුත් මේ ස්කොඩ් එකේ නෑ. ඒතකොට මේ ස්කොඩ් එකේ ඉන්නේ චන්දිමාල් සහ මිනෝත් බානුක විතරයි. ඉතින් ඒ AIQ ඔප්ෂන්ස් අපි කලින් කතා කරපු වීඩියෝ එක කතා කරපු ඔප්ෂන්ස් එක බලද්දි අපි මේ වීඩියෝ එක අන්තිමටම අපි දෙන්නේ ඔපිනියන් එක දුන්නා. ඔයා විශේෂයෙන් ඔයා තෝරගන්නේ කවුද, මම තෝරගන්නේ කවුද කියලා. ඉතින් මම කිව්වා නම් තමයි දිනේෂ් චන්දිමාල් එන්න ඕන කියලා. ඉතින් ඔයා කිව්වා දෙන්නේ ලහිරු උදාර කියලා. ලහිරු උදාර මේ 30 දෙනාගේ සංචිතේ නෑ. හැබැයි මේ තරඟවලදී ආ බලුවොත් ඔහු පිටිකරුවෙක් විදිහට උඩ කරන්න පුළුවන් දෙයක් පෙන්වලා තියෙනවා, විශේෂයෙන්ම මේ ෆෝමැට් එකේ. ඔයා හිතනවාද එයාට අසාධාරණයක් වුණා කියලා? ඇත්තටම මොහොරජ මොකක්ද දැන් මම කලින් කිව්වාගේ මිනෝත් ගැන මම මුකුත් වැරද්දක් කියන්නේ නැහැ. අපි මිනෝත් ට්‍රයි කරලා තියෙනවා. මිනෝත් අවසානයට තිබ්බ ඉන්දියාට මේ T20 සීරීස් එකෙත් ඔහුව ට්‍රයි කරා. ඉතින් ඔහුගේ අපි දැක්ක ස්ට්‍රයික් රේට් එක පොඩ්ඩක් අඩුයි, පොඩ්ඩක් ඒ ඉෂුස් වගේ පොඩ්ඩක් තිබ්බ ස්ලෝ බැටින් හින්දා. ඉතින් මම වැඩියත්ම ලහිරු උදාරට ගියේ මොකද මට ඕන වෙනසක් බලන්න. අලු ප්ලේ කෙනෙක් අලු මූණක් ඇහෙන වෙනතන සෙල්ලම් කරන බාන්න. මොකද අනිත් එක ඔහු අපි දැක්ක ඔහු හොඳ ඇටැකින් ඉන්නින් ඇප් ප්ලේ කරන රතන මෙනුවන් ප්‍රදීප්ට පළවෙනි ඕරේම ලකුණු 25ක් ලබා ගත්තා. ඉන්වන් මම දැන් නැචරලි ඇග්‍රෙසිව් ආගේ බැටින් ස්ටයිල් එක බලුවොත් නැචරලි ඇග්‍රෙසිව් ප්ලේ කෙනෙක්. අන්න ඒකයි. ඉතින් මන් දන්නේ ඇයි ඔහු දැන් මේ කියන අපි දැන් තරුණයෝ ගැන කතා කරනවා නම් එක්ස්පීරියන්ස් නැති ප්ලේස් ගැන කතා කරනවා නම් ඒකට chance එක දෙන්න ඕනේ කියලා අපි කියන්නේ. ඉතින් අඩු ගානේ මම හිතනවා චන්දිමාල් පෙන්නලා තියෙන ඕර දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකට ඔහු එක්ක විනෝද් නැතුව සමහර විට ලහිරුව ස්පොට් එකට දාලා තිබ්බනම් මම හිතන්නේ ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් වෙනවා. කොයි මොන දේ වුණත් මෙතන කීපස 3 දෙනෙක් ඉන්න කුසල් එක්ක ඉතින් මොන දේ වුණා මම හිතන්නේ එක්කෙනාට උතන chance එක හම්බෙන්නේ ඕපනර් විදිහට ක්‍රීඩා කරන්න සහ විකට් කීපර් විදිහට ක්‍රීඩා කරන්න. අපි ඔය ප්‍රශ්න ගැන කතා කරද්දී අපිට ඒ වීඩියෝ එක ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. කමෙන්ට්ස් වල තිබ්බ තවත් විශේෂම තිබ්බ නම තමයි කමිල් මිෂාල්. එයාගේ පර්ෆෝමන්ස් වල දැන් එගමැච් එක හොඳනම් ප්ලේ කරා. ඔයා හිතනවාද එයාට පැහැදිලි නැගද තියෙනවා කියලා ශ්‍රී ලංකා ඉදිරියේදී ශ්‍රී ලංකා කරන්නේ? මම හිතන්නේ ඔව් කමිල්ට අනිවාර්යයෙන්ම අනාගතයක් තියෙනවා. හැබැයි මම හිතන්නේ නැහැ දැන්ට T20 ෆෝමැට් එකට ඔහු සරිලනවා කියලා. මම හිතන්නේ ඔහුත් අපි පොඩ්ඩක් ටෙස්ට් ෆෝමැට් එක සහ ODI ෆෝමැට් එක පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕනේ. මොකද ඔහුත් අර අපි දන්නවා ලස්සන ස්ට්‍රෝක් ප්ලේයර් කෙනෙක්, මොඩරේට් ප්ලේයර් කෙනෙක්. මම හිතන්නේ ඔහුගෙත් අර නැචරල් ඇග්‍රෙසිව් ගතියට කලින් ඔහු පෙන්නුම් කරලා තියලා තියෙනවා අපිට. මම හිතන්නේ ඔහුට හොඳ ක්ලාසිකල් ඉනිංස් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. අර පැතුම් නිස්සංක වගේ ප්ලේයර් කෙනෙක් ඔහුත්. ඉතින් මම මුලින් හිතනවා ඔහුට මුලින්ම අර දෙක ට්‍රයි කරලා මේ අපිට පුළුවන්. මොකද අපි ටෙස්ට් වල දැන් ප්‍රශ්නයක් එනවා හර්ෂ. ඔය ටෙස්ට් වල අපේ නිත්‍ය කඩුව රකින්න ඕනේ නිරෝෂන් දික්කල්ල. ඉතින් නිරෝෂන් දික්කල්ලට තව අවුරුද්දකට එන්න වෙන්නේ නැහැ. ඉතින් එතන අපි අනිවාර්යම ආදේශකයක් ඕනේ. කුසල් පෙරේරා එතන කීප් කරයිද? එහෙම නැත්නම් මොකද අපි දැක්ක කුසල් ඉන්න කොටත් ටිකටම මේ කරේ ඔහු කියලා. අනිත් එක තමයි චන්දිමාල්. ඉතින් දැන් චන්දිමාල් නැවතත් කණ්ඩායමට ඇවිල්ලා තියෙන හින්දා ඉතින් අපිට කියන්න බෑ මොකක් වෙයිද කියලා චන්දිමාල් ටෙස්ට් එකේ ගහයිද කියලා. හැබැයි කමිනිෂාරත් ඇත්තටම දැන් හොඳ ඔප්ෂන් එකක් අපිට ලොง ටර්ම්
යම්ප්ලේ කෙනෙක් අපිට ග්‍රූම් කරන්න ඕන නම් ස්කොට් එකේ තියාගෙන ලොง ටර්ම් ෆිට් කීප කෙනෙක් විතර අපිට හොව අරන් යන්න පුළුවන් කියලා මං හිතනවා. ඒ ඒ ඒත් එක්කම දැන් අපි දන්න රාජ්‍යයක් තමයි දැන් සවුත් අප්‍රිකා දකුණු අප්‍රිකා තරගාවලියේ තියෙනවා. එතනින් පස්සේ ලංකාවට ඉතමත් කියන්නේ මේ තරගාවලිය සමග ඉතමත් සීමිත T20 තරග සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. දැන් අපි හිතමු මේ තරගාවලියේ විනෝද් බාලමුට අවස්ථාවක් ලැබිලා විනෝද් බාලමු අසමත් වුණොත් බැරි වෙලාවත් මං හිතන්නේ ලහිරු උද්දාරෝ නැෂනල් කණ්ඩ කියන ජාතික කණ්ඩායම අරන් ගන්න ආයෙත් වෙලාවක් ඇති වෙයි කියලා. ඕදී අපිට අපිට මෙතර තරඟ තුනයි ඊට පස්සේ ඕමාන් එකම තැන තරඟ කීපයක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම වෝල් කප් එක. ඒ කියන්නේ අනිවාර්යෙන්ම කුසල් තමයි අංක 1 choice එක වෙන්නේ. එහෙම නැතිනොත් චන්දිමාල් තමයි ඇති. ඔය දෙන්නෙක් එක්ක තමයි විකට් කීපර් රෝල් එක කරන්න වෙන්නේ.